මීට පෙර කුම්භ මේලා නිසා ඉන්දියාව ඛේදවාචකයක් බවට පත් වුණා. එතැනින් පසු වසංගතයේ ඉහළ යාම බොහොම පැහැදිලිව පෙන්눔 කරනු කාරණයක් බවට පත් වුණා. මෙලෙස ආගමික උත්සව, අවමගුල් උත්සව, විවාහ උත්සව මෙවැනි ආකාරයේ පොදු ආකාරයෙන් පවත්වන ලබන උත්සව ලෝකයේ බොහෝ රටවල්වල වසංගතය යලි ව්‍යාප්ත කරන්නට හේතු සාධක වුණා. මේ වන විට ඉන්දියාවේ යලිත් වතාවක් ආසාදිතින්ගේ ඉහළ යාමක් පෙන්눔 කර තිබෙනවා. ගෙවුණු පැය 24 තුලදී ආසාදිතින් 46164ක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ඉන්දිය බලධාරීන් ප්‍රකාශ කරන්නේ ෆෙස්ටිවල් සෙලිබ්‍රේෂන් එහෙමත් නැතිනම් නව අස්වනු මංගල්‍යයත් එක්ක මේ වෙද්දී දකුණු ඉන්දියානු කේරළේ වෛරසය යලි ව්‍යාප්ත වීම සී ග්‍රේන් සිදු වෙමින් පවතින බවයි. ඒ අනුව ජූලි 7 වනදා සිට මේ දක්වා කාලය තුලදී මේ 45000 සීමාව ඉක්මවා යාමක් වාර්තා වුණේ නැහැ. නමුත් යලිත් වතාවක් 46164ක් ආසාදිතින් වාර්තා කරමින් ඉන්දියාව තුල යලිත් වෛරසය පැතිරීම වේගවත් වී තිබෙනවා. මේ නැව සිදුවීම් මීට පෙර අඟහරුවාදා තිබුණේ 25467යි 45%ක වර්ධනයක් එක්ක තමයි මේ සිදුවන්නේ. ඒ අනුව කේරළයේ 31445ක් නව ආසාදිතින් වාර්තා වන අතර සමස්ත ඉන්දියා ආසාදිතින්ගෙන් 68%ක් කේරළෙන් වාර්තා වන්නේ මේ නව අස්වනු මංගල්‍යය අදාළ ප්‍රදේශයේ පැවතිය නිසාය. විශ්ලේෂණයක් තුළින් උන් තහවුරු කරගෙන තිබෙනවා මේ ප්‍රදේශයේ restrictions lower restrictions මේ කියන්නේ පනවා තිබුණු සීමාවන් ඉතාමත්ම අවම මට්ටමක තිබුණේ උන් සීමාවන් ඉවත් කළා. ඒ නිසා ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම පැහැදිලි අභියෝගයක් වෙනවා. Festival of Onam on August 21st proved the setback COVID-19 management reversing the declining trend. ඒ අනුව මේ ඕනම් කියන උත්සවය අගෝස්තු 21 වෙනිදා පැවැත්ුණා. යලිත් වතාවක් වසංගතය ඉන්දියාවේ පැතිරෙන්නට මෙකී ආගමික උත්සවය ඍජු හේතුවක් වන්නට ඇති බව ඔවුන්ගේ මතය මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා. ඉන්දිය රාජ්‍ය විසින් විශේෂයෙන්ම මේ වෛරසයේ වැඩිවීම සම්බන්ධයෙන් මේ වන විට කේරළෙන් විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඔවුන් ජනාධිපතිවරණ නිසායි කරල්ලක් ඇති වුණා. ඉන්පස්සේ මේ කුම්භ මෙලා වැනියම නිසා රැල්ලක් ඇති වුණා. යලිත් සමතයකට පත්වෙමින් අඩුවීමෙන් තිබූ ආසාදිතයුන් 45%කින් වර්ධනය වෙන්නේ මේ ආගමික උත්සවය නිසා. ඒ නිසා මිලියන 600ක් දෙනා මේ වෙදී එන්නත්කරණය කරලා තියෙනවා. ඒ අනුව සමස්ත ජනගහනයෙන් 32%කට ඉන්දියාව එන්නත්කරණය සිදු කර තිබෙනවා මේ මොහොත වෙන විටත්. කෙසේ වෙතත් මෙවැනි ආකාරයේ ගොන් තකතිරු තීන්දුව తీරන ගැනීම තුල යලිත් වතාවක් සිදුවන්නේ ඉන්දියාවේ මීට පෙර ඇති වුණු බිහිසුණු ඛේද වාචකය යලි නිර්මාණය වීමයි. අපේ රටේ කවුරු හරි කෙනෙක් මේක සරල විදිහට ගන්නට හදනවා නම් මේක පොඩි දෙයක් මේක අවුලක් නෑ කියලා කියන්න හදනවා නම් ඒ කියන්නේ කොරෝනා මාරාන්තික රෝගයක් නෙමෙයි පුංචි උණහෙම්බිරිසාවක් කියලා කියපු මැතිඇමතිවරු අද දවසේ වාර්තා වෙලා තිබුණා. ඒ වගේම මේ කොරෝනා නැති කාලෙත් කොරෝනා ඇති කාලෙත් දෛනික මරණවල ලොකු වෙනසක් නෑ කියලා කිව්වා. හැබැයි අර බෝ නොවන රෝගවලින් මැරුණා කියන කොටසක් හිටියානේ. හැබැයි කොරෝනා නිසා මේ මැරෙන අයගේ කාලය බොහොම ඉක්මන් කළා. ඒක තේරුම් ගන්න ඕනේ මේ බලධාරීන්. කොහොමුණත් ඉන්දියාවේ තත්ත්වය තේරුම් ගන්න ඒ තේරුම් අරගෙන අපි ගත යුතු පාඩම වෙන්නේ පුංචි හරි පොදු එකකතාවයක් පොදු එකරාශීවීමක් ඇති කළොත් මේ උත්සවවලට ඉඩකඩක් ලබා දුන්නොත් යලිත් වතාවක් සිදුවන්නේ ඛේද වාචකයකට මුහුණ දෙන්න වග හැමෝම හොඳින් මතක තබා ගන්න. අද ඇඳිරි නීතිය මැද්දේ කොළඹ පාරවල්වල අත්‍යවශ්‍ය සේවායයි කියාගෙන බොහෝ දෙනෙකු පාරවල්වල පිරිලා ටයර් කඩපව අරලා තියෙන මේවා හදිසි බ්‍රේක් ඩවුන් වලට විතරයි මේවා වෙන් කරලා තිබුණේ. හැබැයි මේ සියලුම දේවල් බල්ලට ගිහිල්ලා. ඒක තමයි ඇත්ත කතාව. කොළඹ නගරෙත් අද බොහෝ ජනතාවක් එහෙට මෙහෙට ගැවසෙනවා. මේකද වසංගතය පාලනය කිරීමේ ක්‍රමවේදය? මේ සියලු දේ වැරදුනාගෙන් පස්සේ ලොක්ඩවුන් එක තේරුමක් නැහැ කියන මතයද සමාජගත කරන්න හදන්නේ? ඒක කරන්න එපා. ලෝකේ රටවල් පාවිච්චි කරන ක්‍රමවේදයක් මේක. ඒවා ඒ ආකාරයෙන් අකුරට ක්‍රියාත්මක කරන්න.